ජාතිකය වැය සහ කාන්තා ගොවි අයිතිවාසිකම් ගැන අපි අවධානය යොමු කරනකොට පළමුවෙන්ම අපි දන්නවා මේ රට කෘෂි කාර්මික රටක් ඒ වගේම මේ රටේ 45% ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙන්නේ කාන්තා ගොවි නමුත් කනගාටුවට කාරණාව අද වෙනකොටත් මේ කාන්තා ගොවීන්ගේ හිමිකම් එහෙම නැත්නම් අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට සමත් වෙලා නැහැ වර්තමානයේ වන විට ඒ කෙසේ වෙතත් මේ සියලු බාධක ඔවුන්ට පැනවා තිබෙන සීමා සියල්ල මැද්දේ මේ රටේ කාන්තා ගොවීන් තවමත් තමන්ගේ ආහාර නිෂ්පාදන කටයුතු සහ ආහාර සුරක්ෂිත කිරීමේ කටයුතු වල ඒ ක්‍රියාවලීන් තුල දිගින් දිගටම නිරත වෙනවා. ඉතින් අපි දකිනවා බොහෝ වෙලාවට මේ රටේ ජාතික අයවැය තුල කෘෂිකාර්මික ශාස්ත්‍රයේ වෙනුවෙන් යම් ප්‍රතිපාදනයක් ඇතැම් අවස්ථාවලදී වෙන්නුනත් ඒ ප්‍රතිපාදනයන් ඉහළ සිට පහළට ගලා යෑමේදී මේ රටේ පළාත් පාලන ආයතන තුල ග්‍රාමීය කාන්තා ගොවීන් සඳහා ඒ ප්‍රතිපාදන බොහෝ වෙලාවට ලැබෙන්නේ නැහැ. මම පළාත් පාලන සභිකවරියක් විදියට පැහැදිලිවම කියනවා මේ පළාත් පාලන පනත තුල තියෙන කාන්තාවන්ට බෙදෙන වෙන් වෙන ප්‍රතිපාදන ග්‍රාමීය කාන්තාව අතරට යන වැඩපිළිවෙලක් සකස් වෙලා නැහැ. පළමුවෙන්ම ඒ ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුයි. ඒක මම යෝජනා කරනවා මේ ජාතික අයවැය සඳහා. ඒ වගේම මේ රටේ 25%ක කාන්තා කෝටාවෙන් ආපු මන්ත්‍රීවරියක් සහ මේ ශ්‍රී ලංකාවේ කාන්තා ගොවි ගොවීන් එක්ක අවුරුදු 5ක අධ්‍යක්ීම් හුවමාරු කරගත් කාන්තාවක් විදියටත් ඔවුන්ගේ අධ්‍යක්ීම් සමග ඔවුන්ගේ දුක කඳුල සුසුම හඳුරන කෙනෙක් විදියටත් මම කැමති මම යෝජනා කරනවා මේ කෘෂිකාර්මික ගැටලු සහ ඒ වගේම කාන්තාවන් සහ මානව වර්ගයා කෙරෙහිම සංවේදී සහ සහකම්පණයෙන් වැඩ කළ හැකි පිරිසක් විදියට කාන්තාව මේ රටේ පිරිමින්ට සාපේක්ෂව ජාතික අයවැයේදී අපිට අවස්ථාවක් දෙන්න මේ රටේ තීන්දු තීරණ එමත් නැත්නම් ප්‍රතිපත්ති සම්පාදනය කරන ස්ථානයන් නියෝජනය කරන්න මේ රටේ කාන්තාවට අවස්ථාවක් දෙන්න. ඒ වගේම පැහැදිලිව කියන්නට ඕනේ මෙතෙක් තහවුරු නො ඔවුන්ගේ අයිති ඔවුන්ගේ හිමිකම් සුරක්ෂිත කර දීමේ වගේ වගකීම මේ රජයට පැවරෙනවා. ඉතින් මේ අයවැයේදීවත් මේ කාන්තාවන්ගේ හඬට ඇහුම්කම් දෙන්න පළාත් පාලනය තුලින් ග්‍රාමීය කාන්තාවන්ට නිසි අයුරින් ප්‍රතිපාදන බෙදී යා හැකි ගොවි කාන්තාවන් කෙරේ විශේෂ අවධානයක් යොමු කරලා විශේෂයෙන්ම මේ කාන්තාවන් ගණනය කිරීමට ලක් කරගන්න නොයසේනම් මේ රටේ ආර්ථිකයට ඍජුව දායකත්වයක් සපයන මේ රටේ සියලුම සමස්ත ගොවි කාන්තාවන්ට ඒ අවස්ථාව දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා කඳුකරේ ප්‍රජාව අතරේ මේ රටේ දේශපාලනයට එන්න තියෙන ඉඩකඩ ඉතාමත් අවමයි. නමුත් මේ ගැටලු සමග මුහු වෙච්ච ගැටලු සමග ජීවත් වෙන පිරිසක් විදියට ඔවුන්ටත් ඒ තීන්දුව తీරන ගන්න ස්ථාන නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දිය යුතුයි. ඉතින් මේ සියලු කාරණා එක්ක මම හිතන්නේ මේ රටේ සියලුම ශාස්ත්‍රයන් නියෝජනය කරන්නේ අද වෙනකොට 50%කට වැඩිය කාන්තා ප්‍රජාව. එහෙනම් ඇයි මේ රටේ ඉහළ තීන්දුව తీරන ගන්න ස්ථානවලටත් මේ කාන්තාව දායක කරගන්න බැරි? එනිසා මම මේ රජයට යෝජනා කරනවා මේ 25% කෝටාව නොවේයි මේ ගැටලු වලට විසඳුම් ඔවුන් ගාව තියෙනවා. රටේ පවතින කෘෂිකාර්මික ගැටලු වලට ආහාර ගැටලු වලට විසඳුම් තියෙනවා ඔවුන් ගාව. හැබැයි ඒ හඬටත් ඉඩක් දෙන්න කියලා. ඉතින් අද දවසේ මේ වැදගත් මණ්ඩපයේදී අපි කාන්තා ගොවීන් වෙනුවෙන් තමයි මේ හඬක් නගන්නට උත්සාහ කරන්නේ. අපි නගන හඬ හෙට මේ රටේ අනාගතය තීරණය කරන්නට ඒ ගොවි කාන්තාවන්ට හැකියාව ශක්තිය අවස්ථාව ලබා දෙන්න කියලා මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.